යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ විදුලි කණුමතින් දිවයන රූපවාහිනී කේබල් නාලිකාවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් අද විදුලි බල මණ්ඩල නිලධාරීන් විසින් ඉවත් කළා. වඩමාරච්චි වල්ලවෙලේ ප්‍රදේශයේදී මේ කටයුතු සිදු කළ බව අප වාර්තාකරු පැවසුවා. පාදුකාපට මුරයිල් යාල්මාවට නීති විරෝධී ලෙස මේක කරගෙන ගියා. ශක්ති ටීවී නිවුස් එක මේක දිගින් දිගටම කතා බහ කළා. ඒකෙන් මේක දැන් ඉවත් කරලා තියෙනවා. මනවේදනයේම අධිචියෙ මෙත්පත්තිරින්දදී මෙලෙස සවිකර තිබූ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිලීමෙන් සිදු වූ විදුලි කාන්දුවක් නිසා පසුගිය මාසේ 23 වනදා පුත්කලින් දෙදෙනෙකු මිය ගියා. පියාට විදුලි සැර වැදීමෙන් ඔහු බේරා ගැනීමට ගිය පුතාද මිය ගිය අතර මොවුන් දෙදෙනා බේරා ගැනීමට ගිය තවත් පුත්කලෙකු තුවාල ලබා රෝහල්ගත කළා. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ අයුරින් පසුගිය සමයේ මරණ කිහිපයක්ම සිදුව ඇති බවයි. කිසිදු අනුමැතියක් නොමැතිව විදුලි බල මණ්ඩලයට අයත් කණු හරහා මෙම රූපවාහිනී කේබල් නාලිකා රැහැන්ද සම්බන්ධ කර තිබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර සාබැලීමට කටයුතු කළ බවයි. ඇතැම් නාලිකා රජයට විශාල වශයෙන් මුදල් ගෙවමින් අනුමැතියගෙන තම සේවා ක්‍රියාත්මක කරද්දී මෙවැනි ආයතන නීති විරෝධී ලෙස ජනතාවගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කරමින් දීර්ඝකාලීනව මෙවැනි කේබල් නාලිකා සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේද? විශේෂ අපි විශ්වාස කරනවා මේක අත යට සිදු වෙච්ච ගනුදෙනුවක්. ජීවිත දෙකක් විනාශ වුණාට පස්සේ මේක මාධ්‍ය වලින් අවුස්සනකොට ඔවුන් දකිනවා මේක අවසානයේදී ලොකු චෝදනාවක් ඔවුන්ට එනවයි කියලා. එතනින් අද වගකීම්තු මේවට මාධ්‍යවල ප්‍රකාශ කරන්න එපවා ඇගබේර ගන්නවා. අපි මේව දන්නේ නැහැ කියයි. මේව දන්නේ නැහැ කියන එකම ඔවුන් දඬුවම් ලැබිය හැකි ප්‍රකාශයක් විසම විශ්වාස කරනවා.